මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. බස්නාහිර පළාතේ පාසල්වල අහඹුලෙස තෝරාගත් සිසුන් සහ ගුරුවරුන් සඳහා ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ සඳහා වන වැඩසටහන් මාලාවේ පළමු පියවර අද ආරම්භ විය. ඒ රාජගිරිය ජනාධිපති විද්‍යාලයේනි. එම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ දිනකට පාසල් දෙක තුනක් තෝරාගෙන එක් එක් පාසලෙන් සිසුන් 30 දෙනෙක් පමණ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා භාජනය කිරීමෙන් පාසල තුල COVID-19 වෛරසය කොතරම් දුරට පැතිර යමින් තිබෙනවාද යන්න සොයාගත හැකි බවයි. දරුවන්ගේ ශරීර තත්ත්වය වකුගඩු හා සියලු දේ පරීක්ෂණයට භාජනය කිරීමෙන් රුධිර පීඩනය හා දියවැඩියාව පවතිනවාද යන්න සියලු කටයුතු මේ තුලින් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.